වැදගක් පාඩම් බලන්න දැන්ම ඩ ය නාලිකව සස්ට්‍රයික් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාටම්මාලා තැන ගන්නා. බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකු ඔන්යින් පාසලDP දරුමේ සම්බන්ධ වෙලාඉන්නේ උසස්පෙල ජීවවිද්‍යා විෂනිර්දේශය හතරවෙනි පාඩ ශාක ආකාරයහා ක්‍රාකාරී ලාෆෝමන් ෆංක්ෂන් මෙන මේ පාඩමට අදාළ සමාලෝචචන ප්‍රශ්ට සාකච්චා කිරීමත් එක් අපි මේකේ විියවහත මාදිලයේ ප්‍රශ්න සාච්ච කරලතිය නොද රෝතෙක් වගේ බහුවරණ මාදිලයේ ප්‍රශ්නසාකච්චා කල වසන් කරලදව දරුවන්ටව බලන්න පුළුව අද දමස අපි ලෑස්තිවෙන්නේ මේශාකාකාරය හා ක්‍රයාාකාරිීත්වය පාඩමට අදාළව රචනාමාදිලයේ ප්‍රශ්්‍ර කකිපයක් සාකච්ඡා කර දරු දන්න විභාගಿදී අපට ಶකා කාರಹ ಯ ಾರಿತව ಾಡමෙන් රචනා ප්‍ර්න ීප වස්್ಥ ගොඩක්ತ බොහෝ විභාග වලදී මෙಶකා කාරහ ්‍රಯ කාරී್ත පාඩමින් හෝ ර දಿල ප ්‍රශ්ාಣනි ಾරෙන්දන විිය ද ල ප්‍රශ්ානනි රයතීර රචනා මාදදිලයේ ්‍රශ්යක් හෝ අවස්ථාවලද දරුවන්ට හ බලාතිී ඇති හිද ේඒ ප්‍රශ්න වලට පිළිතුරු සැපීමට දරුවන්ට තැලක්වීම සඳහායි මේ වැඩසරාන සූදානම් කළද දපි බලමු අපට දෙන්න පුළුවන් රචනා මාදිලයේ ප්‍රශ්ටමනවා අදක පන් දරෝතෙක්ක රචානා ප්‍රශ්නයක් සාකච්ඡා කර අද්දිී ඊට අදාල සිද්ධාන්ත සියල්ල මවුලත් එක සාකච්ඡා කර. ඉට පස්සේ අන්න ඒ ප්‍රශ්්‍රයට අදාල මාග ස්කීමම් එක සමහර ප්‍රශ්න භාග ප්‍රශ්ට ඒවලදී අපිට ඒ අවුරුද්දෙල බාධින්නු මාගේිස්කීමක දරුවන්ට දෙන ගේම සහරේවා අළත්ම විභාග ප්‍රශ් අලුතෙෙන්ම විභාගරය එන්න ළුවන් ක ලපියා ේක්ෂාරන ප්‍රශ්ක ඒවල කපි අන්න මමාගිස්කීමම් හදල දරුවට ඒ ලබාදීම සිද්ධක තුර හැම රචනා ප්‍රශ්යක්ම මම සාකච්ඡා කරල වර කරලා ඉ පස්සේ ඊට අදාල පිළිතුරු පත්තරය දරුවන්ට ලබාදීම සිද්ධකර ොද මේේ වඩා සාර්ථකම ක්‍රමය වෙන්න දරුවුණේ අන්නම ප්‍ර්න සාකච්ඡා කර අද්දිී හචනනා ප්‍රශ්න මම සාකච්ඡා කරයි පස්සේ මිට අදාල සිද්ධන්ත සියල්ල ආවරණය කරයි පස්සේ ඔබ මේ වීඩියෝ එක නතර කර නතර කරලා ඔබ රචනා ප්‍රශ්ට ලියන්න දවබ හගෙනී තියන්න හොට මේ සිද්ධාන්තටක් එට පස්සේ ඔබගේ ලිස්නිං කැපෑසිදේක පාවිච්චි කල බොට කොච්චරොට මේක ධරණය වුනාධ කියන එක බලන්න ඔබ මේ රචා ප්‍රශ්ට්‍ර ලයන්නක එම ලියයනකොට ඔබට මේක මගද අපස්තාවට පත්නට ඔබට නැවතේ මුල් කොට බලන්න හු ත්තර ලන්න එ උත්තර බලන්න එපා මගිස්කීමක බලන්න එපා ඉළිතුර පත්තරය බලන්නපායි කියය ආයෙත් බල බලලා උත්සා කරන්න ලිය අන්න හෙම සම්පූර්ණ උත්තරෑ ගොන්න ගොයින් පස්සේ ඔබ අන්න අපේ පිළිතුරු සාකච්චාවත් එක එකතුවෙන් එකතු ලා අයිට පස්ස පුළුව ඔට රතු පාට පෑනක් කරගෙන් ඔබ ලිය්පු උත්තරේ තෙක්ක අපි දෙන මමාගිස්කීම් එක කරුණ ටික තියෙනවති කියලා බලා ට අවබෝධයක් ගන්න පුළුවන් කොච්ච රඔබ සාර්ථකද කියනෙක්. අන ඒ විදියට මේ රචනා ප්‍රශ්්‍රටික සාකච්ඡා කරග අත්තුති. ඔබට ලොකු අත්ව ලක්කකින් ලැබ. ඒ තරක් නෙවෙේ රචනා ප්‍රශ්ටවල ලියන පිළිතුරු නැවත නැවත ලියන්න උත්සාහර. අඩු මගාන මාසිකර එක පාරක්වත් මේ රචනාටික නැවත ලියන වන දරුවන්ටේකින් ලොකු අත්ව ලක්ල බාගන්න පුළුව මුද විභාගිකද ලැබෙන මේ ප්‍රශ්නයක් එහෙම ලැබෙන්න්න පුළුවන් ඒකට වඩා සාර්ථකෝ පිළිතුරලියන පුළුවන් වෙන්නේ ඒ ප්‍රශ්නය අඩ්ඩුමගානය හතර පස්වතාවක්වත් නැවත නැවත ලියල්ලා තිබුණනොත් විතරයි. එක පාරක් ලිව්වාක් කියලා අපිට ඕක විභාගිදී දකුණ එකසසිය පනාාම ගන්න ලියන්න වැරිවෙන්න පුළුව එහින්දයි කියන්න එක මරචනා ප්‍රශ්ට වනාට කමක්නෑ හත්තට වතාවක් ලියලමක්ක එනද අන්න පුරදුුවේ. එවන අප යන අපේ අද දවසය අපිට හම්බෙන පළවෙනි මන රචනාවාදලයේ ප්‍රශ්නය මේ කොටස් තුනත්තිය සාමාන්‍ය දරුවට හම්බේෙන සමහර ප්‍රශ් යනවා එක කොට සයිත සමාරයවල කොටස් දෙක් තියෙන පුළු සමාරය කොටස් තුනක් තියෙන පුළ සමාරලට කොටස් හතරක් තියන පුළ. මේ කොටස් තුනක් තියන පලවෙනි කොටස තමයි ඒ කොටස ශාක වර්ධක දරක්්‍යනු මොනවාද දෙක ශාක වර්ධක දරක්්්‍යවල භාවිත්‍යයන් කෙටියයෙන් විස්තර කරන්න මකොටද මේ ශාක වර්ධක දරක්්‍යේ ඕනව. තුන ශාක වර්ධක දරව්‍යවල කුෂිකාර්මික යෙදීම් සැකවෙන් විස්තර කර. මොකටද කුෂිකර්මාන්තයේදී මේ අපිට ඕනැවෙන් පැැදිද. එ අපි මේක පළවෙනි කොටසට යමු ශාක වර්ධක දරව්‍ය යනු මොනවාද. ශාක වර්ධක දරව්‍ය යනු මොවාද. එතු මේ මොනවාද ශාක වර්ධක දරබව්‍ය කියාි කියම්. ශාකවර්ධක දරක්් කියන්නේ ශාකවල අන්න ශාකවල විශේසිිත පටක තුළ නිපදව. ශාකවල විශේෂිත පටක තුල නිපදව. අ මොනවද මේ විශේෂිත පටක උදාහරණ ග්‍රස් කඳක් ග්‍රස්තය කක්ෂී අංකුරක්ෂීයකුර පතරංකුර ලපටි පත්තරවගේම ලපටි පල ගේ පුෂ්ප අනම තක් කරගන් තක්ගාල පරාගනාලය පරාගනාලය ඩිම්බකෝෂ බිත්තිය ඩිම්බකෝෂ බිත්තිය අම මේ කියන තැන්වල මේ ශාකවර්ධකදරවය නිපදවි මේ වලට කියන්නේ ශාකවර්ධක දරබ්ද ශාක හෝමෝන කියල කියන්නත් පුළුව හැබැයි වඩා හොඳම වචන අපි පාවිච්චි කරන්න මේවා වර්ධකතර එ මේ ශාකවල විශේෂිත පටක තුළ නිපද වෙනෝමීවා අ මේ කියන විශේෂිත පටක තුළ නිපද මේවා ඔය කියන තැන්වල නිපදවෙලා නිපද ස්ථානයෙන් නිපද ස්ථානයෙන් බැහැරස්ථානයක තමයි ක්‍රියාත්මකවේ අනිපද උස්ථානයෙන් බැහැරස්ථානයක ක්‍රියාත්මකවේ පැදිලිද එතක මෙයාන්ට පුළුවමක් කරන්නද වරදන හා විකසන ක්‍රියා වරධන හා විකසන ක්‍රිය උත්තේජනය කරන්න පුළුව වගේ නිශේදනය කරන්න පුළුව මහරයට ළුව මක්රනද. නිශේදනයේ කරන්න ಅග್ತ ಪರමු ාව ඇති කරන්න පුළ ග್ස් ರාව නිශේදනය කරන්න ළ ಕක්ಯ ර ವර්ධන ಉත්್තේජනය කරන්න ුව නිශේදනය කරන්න ළ.දිල ජ ಪරෝහණ දිරිගන්වන්න ුව ීජ ಸುප್ತතාව ඇතිරන්න පු. ජ ಪರෝහණ ವලක් න්න පුළ එ අපි ග උත්තේජනය හා නිශේදනය කිරීමසි දුකරන මේ ඕන වෙන්න සාපේක්ෂකව සුළු වසේද තමයි ඕනව සුළු ප්‍රමාණවලි අවශ දි එ ශාකවල සුවිශේෂ පටක තුළ නිපදව මෙනිපද උස්ථානයෙන් බැහැරස්ථානයක මේවා ක්‍රියාකාරිවල ඒගේම වර්ධනහා විිකසන ක්‍රියයා සඳහා මේවාම දිහත්වන පැහැදිලිද. ඒක්‍රියාවලි උත්තේජනය හෝ නිශේදනය කිරීමට සමත් සුළු ප්‍රමාණවලින් නවශ්‍යව අන්න කාබනික දරව්වය අපි කියනව මොනොවා කියලද කාබනික දරබ්්‍ය එමත් තැත්තා කාබනික සංයෝග අන අපි හඳුන්වනව ශාක වර්ධක දරබ්ව්‍ය ලෙස හඳුන්ම ඔන්න ඔය කාරණනාටික ියවෙෙන් ඕොන පළවිනි අන්න ප්‍රශ්ටයටට පිල්ිතුරක් විදිහෙට අපෙන්හන්නේ ශාකවර්ධක දරවවය අනු මොනවාද අන්න දොරශාකවර්ධක දරවවය අනු මොනවාද කියන ප්‍රශ්නය හපුහාම අපි කියන්න ඕෝන මේව ශාකවල්ල විශේෂිත පටක තුළ මේ වනි පදවෙන නිපද උස්ථානයෙන් බැහරස්ථානකදී ක්‍රියාකාරී වන වර්ධනහා විකසන ක්‍රියයා උත්තේජනය කිරීම හෝ නිශේදනය කිරීමට සමත් සුළු ප්‍රමාණවලේ නවශ්‍යවන කාබනික දරව්‍ය අපි හඳුන් වනනා මොනව කියලද ශාක වර්ධක දරබ්දක පැහැදිලිද. ඔන්න පලවෙනි කොටස අපි පැහැදිලි කිරීමක් කරගත්තා. එත් බලමුය පළවෙනි කොටසට අදාව ඒ කොටසට අදාලව අන්න පිළිවලට මාගිස්කීම එකේ කරුණු ටික මොනවද තියෙන්න්නේ එක ස්කීමගේ තියෙන කරුණුටික මොවාද කියලා අනමං එක පිළිවලටත් පෙළගස්සල තියෙන ෝගොල්ලන්ට එතර වඩා ලේසිී දරුවන්ට මේක ම කරගන්න පිළිතුර වඩා හොඳට බලාගන්නද මං මේ පිළිතුර තමයි මේ සාකච්චා කර මේක මීට වඩා විධමත් වෙන්න අන්න අපි ඒට අදාලව පිළිතුරක් දරුවන්ට දෙත්මේ එම් අපි කියනමනද. මෙවා කාබනික දරක් ොහේ ෝ තැනක ඔබේ පිළිතුරේ තිබුණනං කාබනික දර කිය ලකුණනක් කම් හුඩා ප්‍රමාණවලින් නිපදව. මෙවා සංස්ලේෂණය ස්ථානයෙන් බැහැරස්ථානයකදී ක්‍රියාකාරීෙන් කායික විද්‍යාත්මක ක්‍රියා ඒන විකසන ක්‍රියාවල වෙනස්කම් කරන්න හේතුවේ. සමහරකායික ක්‍රියා උත්තේජනය කරන අතර අන්න සමහරකායික විද්‍යාත්මක ක්‍රියා නිශේදනය කිරීමට සමත් පැදි එ සමහරවා උත්ේජනය කරන සමරයව නිශේදනය කරන ද්‍රබ්ව්‍ය තමයි අපි කියන්න මොකිල අන්න මේ අපිටහම් වෙන කාබණික දරබ්ව අපි හඳුන්වනව ශාක වර්ධ කදර තො මෙතන පොයින්් හයක්තේොයින් හයක්තේරු මේවා කාබනික රසායනික දරබ්‍ය කුඩා ප්‍රමාණවලින් නිපදවෙන් එමතන් දරුවන්ඩ පුළුවන් කුඩා ප්‍රමාණවලින් අවශ්‍යවෙන් සන්සිලේෂණය ස්ථානයක් ක්‍රියාත්මක ස්ථානයක් එකමනෑ කිය ලාන් ංස් ලේෂන ස්ථානයෙන් බැහැරස්ථානයකදී ක්‍රියාක්මකවෙන් වර්ධනහා විකසන ක්‍රිය හැමත් නැත්තා කායික විද්‍යාත්මක ක්‍රරිය මක්කරණයකද කරන්න පාලනය කරන්න ඒවා සමහරේවා උත්තේජනය කිරීම කරනු එවගේ සමහර කායික විද්‍යාත්මක ක්‍රියා මක් කරනවාද නිශේදනය කිරීමට සමත් අ නිශේධනය කිරීමට සමත් රසානික තමයි අපි හඳුන්වන්නේ මොනවා කියලද. ශාක වර්ධදර මෙතන පයින්් හ නම ප් හ අනිවාර ආ කරුණු हैදගො දරුවන්ට මේ ප්‍රශ්නය මෙහෙම විහක ප්‍රශ්නයක් විදිරදන්න පුළුව දැහමතිස්ස වලන්න ලැම ගෙන ගන්න සිද්ධාන්තය මොන මොන විදිියරද මේක යෙදෙන්න කියන එක අපි හරයට දනතියක්ක ද මේ බවරන ප්‍රශ්නයක් විදිියරද දෙන්න පුළු ශාක වර්ධකදරව සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න කියලා කෙන් ප්‍රකාශ හතරකුයි මෙතන නැති ප්‍රකාශයකුයි තියන්න පුළු එමනත්තං ශසාක වර්ධක දරවවය පිළිබඳ නිවරදි ප්‍රකාශය තෝරන්න කියලා ප්‍රකාශ පහක්දයි ඒ ප්‍රකාශ පහෙන් එකක් මේ කෙති යන ඉතුර එකක් කොත් මේ කෙන එමනත්ං බ ං ාන්න පුළන් විව්ෝගත ප්‍රශ්ට වත්වේයට ශාක වර්ධක දරව්ව්‍යයානු මොනවාද කියල අපිට රූල් තුන හතරක් දෙන්න පුළු ේ රුල් තුුණනාාතර අපි අන්න මේ කාරණාටික ලිව්වනහර එකයි ගැන මේවා යෙදනවස්තාම වියි බහුවරනවලට විව්ගත රට රචනා කොටසක් විදිීරා පෙන්හන්නකුල් ඕන්න අපි පලවෙනි කොටසට අදාළ පිළිතුර සාකච්ඡාගල්ල අවසංකර. යන්න ගේ දෙවෙනි කොටස ශාක වර්ධක තර අපපවල භාවිත්‍යයන් විස්තර කර. එතු මේ අපිට හම්බෙන ශාක වර්ධක ද්‍රබ්බ්‍ය වල භාවිතය මොනවද ශාකවර්ධක ද්‍රබ්බ ශාකවර්ධක ද්‍රබ්බ්‍ය වර්ග එක කොක්ෂීන් ක්ොක් දෙ ගලිබරලී ඇබසිසි කම්ලේ ම්ල ඇබසි කම්ල කෙ කියන්න පුල වඩ හොඳ මචන ඇබසික් ඇන් ඔක්සිී ලිබරලී ඇබසිකාම්ලේ සයිටෝයිනී සයියනී අන එකක ඇතිලි තර අපිට හම්ම එක්කයි දෙකයි තුනයි හතරයි ප අ තකොට අපෙන් ප්‍රශ්නයහන්නේ ශාක වර්ධකදරක්වෙවල භාවිතයන් කටියෙන් විසරන්න හැම්ම තිස්සේම දරුවෝ ප්‍රා ප්‍රශ්යක් දැන්වායිල් ියන් කියන දැටි කම්මේ මද පලිවෙන්ටිලියන පරංගත්තේ ශාක වර්ධකදරක්වෙ ලෙස ඔක්ෂීන කමමා ලිබරලීන් සික්කම්ලේ සයිටොකයිනී එතිලීන් දැක්විය හැක අන්න පලවෙනි ආක්කේ. ඉට පස්සි තුරටිකලියන කලින් ආය ප්‍රශ්ි කියව. ද හැමතිස්සෙම මේ ප්‍රශ්ටේ ඉතර නිතර කිය කිය ප්‍රශ්ටේ මනසතුළ අලුත් කරන්න. එවිට පිළිතුර අදා ප්‍රශ්ටට සමගාමී පිළිතුරක් පෙරු. මනැත්තං අපිට සමාරලාට උත්තරේ ප්‍රශ්ටට අදාල නොවෙන්න පුළු. අප අනවශ්‍ය කරුණ ලියනවා වෙන්න පුළ. ඒකයි කියැන්නේ ප්‍රශ්ටේලියයි යන ගම නතර කරන්න. උක්ගන් අපෝ ප්‍රශ්ිකිය කියවල අප වන්න ලියන්න පටක් අය අන්න භා්‍යයක් දෙකක් තුනක් ලියලා අය ප්‍රශ්ිකව කාලයන වැඩනවී හැඉ දෝට අපි අන්න තිස්සම අප පිළිතුර ප්‍රශ්ටට අන්න අනුරූප පිළිතුරක් වෙනවා නිසක එ දැගුණන අපි පලවිනි කාරණය පැහැදිලි කරග එ පස්ස අපි මේ එක කෙන ගැන කෙටි හැඳින්වීමක්ඇ අපෙන් හන ශාක වර්ධ කදරක්ෙවල භාවිතය පැදිලි ඔක්න අ රොක්ෂීනවල භාවිතයන් අපි දන්නවා මේ මේ කඳා ග්‍රස්තය හා මුලා ග්‍රස්ථවල ඔක්ෂීන නිපද වෙනවා දකින්නහුල් මෙ කඳාග්‍ර සීන නිපද වෙන ඒවගේ මුලා ග්‍රස්ථය ඔක්සීන නිද වෙනවා දකින්න පුළු මේ කඳා ග්‍රස්තය නිපද වෙන ඔක්සිීන මගින් අග්‍රස්ථ ප්‍රමුගතාව ඇතිකරම් අග්‍රස්ථ ප්‍රමුකතාවේ ඇති කර සයිල දික්වීම උත්තේජනය කර සයි දික්වීම උත්තේජනය කර පැදිලි එතකොට මේ මේ පහලට එනේවා මේ අගිස්සේ නිපද වෙන ඔක්සිීන හිතල අදදාල පෙන්නන්නම් මෙ තැන දරුවන් ඔක්ල් මෙවා පහලට ගමන් කරනු මේ පහලට ගමන් කරලා පහ සයිල දික්කිරීම උත්තේජනය කර පැදිලි අනතකොට ර්ධන ක්‍රියාවලිය සිද්ධ වෙනවා දකිින්කොට. දැ මුල නං ඔක්ෂීන මගින් මුේ සෛලදික්වීම නිශේදනය කර මුේ සෛදිවීම නිශේදධනය කරන ඔක්ෂීන මගින් ො මුල සම්බන්ධයේ නොක්ෂීණවල හැ සිරීම වෙනස්මි මෙ මුලක් ආන මුලා ග්‍රස්තේ අප හම්බිනනේ තුලාශ්ම කල්පිතේ එක අනුවන මුල ගරත්තුවාවර්ථී චලන පෙන්න්න පැදිලි ොට මුලාග්‍රස්තේ ක්ීන නිපද වෙන පැදිලි එසඳම තුලාශ්ම හේතුවෙන දැ මෙවා මේ සයිල දික්වන කලාපය වෙත ගමන් කරනෝ මේ ඔක්ීන් දරොක්ෂීන යන්නේ ගරුත්තුවය පැත්තෙන් පහලට යන්නීම ගුෘත්ව පැත්තෙන් පහල එනකට මේ ගුරුත්ව පැත්තේ සයිලවලට වැඩියෙන් ඔක්සීනහම්බ. ඇතුර කඳය වගේන මුලේ මේ ඔක්සීන මගින් සයිල දික්වීම නිශේදනය කරු. එතුර මේ පැත්තේ සයි දික්වෙන ප්‍රමාණයට වඩා මේ ඔක්සිීන නොලබෙන පැත්තේ සයිලවල්ල දිග වැඩිවීම වැඩීමි පතිඵලය මොකද වෙන දරෝනි පතිඵලය අන්න මේ බීජයේ බීජ මූලේ නැත්තම් මුල ගුරුත්වය පැත්තට වර්ධනයක එනම් මෙයා දන ගුරුත්වාවර්තීව වැඩේ දනගුරුත්වාවර්තීවයි පැදිලිද තොටට එ අපි කියනව මක් කිය ලදම ගුරුත්තුවා වර්තී චල නැති කරන්න දායක ක ප්‍රභාවර්තනය කෝමදම ශාකවල්ල කඳාග්‍රස්තය ඔක්ෂීන නිපද වෙනවා එක පැත්තකින් ආලෝකයේ ලබිච්චහම් මේ අග්‍රස්තේ නිපද වෙන ඔක්සීන ආලෝකයේ නොලබෙන පැත්තෙන් පහලටය නම් හද මේ පැත්තේ සයිල දික්වෙන වට වඩා මේ යාලෝකයේ නොලබෙන පැත්තේ එමනත් ඔක්සීන ලැබෙන පැත්තේ සයි දික්වීම වේගවත්මි න තොර මේ පැත්ත සයිල වටා මේ පැත්ත සයි ඩිවීම ඩියෙන් සිද්ධ ප්‍රතිඵලය මොකක්දවෙන්න අන්න මේ කද ආලෝකයේ දෙසට නැමිල බර්ධනයට පැහදිලිදොට මේක තමයි පා ප්‍රබාවර්තීචල ප්‍රභාවර්තී චල නැති කරන්න දායක පැලි ඒ තරක් න වීමේ කදාා ග්‍රස්තේ ඔක්ෂීන නිපදවු කදාාග්‍රස්තය ඔක්සීන නිපදව ඒ නිපද වෙන ඔක්සීන පහලට ගමන් කරනම් මේ කදාාග්‍රස්තේ ආසන්නේ ඔක්ීන සාන්ද්‍රනයේ වැඩි පහලටන කොටතිින් සාන්ද්‍රනය අඩුවවරුම් මෙ කදාා ග්‍රස්ය ආසන්නේ ඔක්ෂීන සාාන්ද්‍රණය අඩු හින්ද මොකද වෙන්නේ මෙ කදාා ග්‍රස්තය ආසන්නන්නේ තියන කක්ෂී අංකුරවර්ධනය අනනිශේදනය තුර කඳා අද්‍රස්තය ආසන්නේ අපිට හම්බේන්නේ පත්රංකුර මේ අන්නතු පත්්‍රවල අපිට හම්බේෙනවා මේ තියෙන කක්ෂී අංකුර අන් මේ කක්ෂීය අංකුර මේ ක්ෂයන්කුරවලට මේ හරයේ වැඩි ක්සිණන සාන්ද්‍රරණයක් ලැබෙනවා එද මේ කක්ෂීයංකුර වර්ධනය නිශේදනේ ඇැබ පහලට එනකොටමකොද වෙන්නේ පහලට එන කොටට ක්‍රමෙන් ක්ෂීන සාන්ද්‍රණය අඩුවල් පහලට එනකොට ක්‍රමෙන් ක්ීන සාන්ද්‍රය අඩුවු අන්න. මෙහරි ක්ෂීන සාන්ද්‍රණය අඩුවයි එ මේ කක්ෂී අංකුරවලට අවස්ථාවහම් වෙනවා මොනෝබවට පත්ේනද අත්තුූ බවට්ට පත්තේ එනම් කඳාග්‍රස්ථය ආසන්නේ අතු ඇතිවීම නිශේදනය ව දැ කඳාගිස් ආසන්නේ මේ අත්තත් තක්කුුණොත් මෙ අත්තත් තක්කුුණොත්හෙම් මේ ප්‍රධාන පොරෝහයක්ත් එක්ක මේ දෙන්නත් තරග කරනඕන ආලෝ කෙලබාග ඇතුර ගැහේ වර්දනේ හඩ ඒගනේ ලාස්ීච පන්තිට පන්තිනායක එක් පත් කරලතිී යතම පන්තිනායක ය තමයි යන්න පන්තිය ළමයිටික හසුරෝගන්නය හැමෝමනායකෝ වෙන්න ගියොත් වැඩේ වෙන්න එන්ද යා තමයි කියන්නේන්න ටීච දෙන පණිවිඩේ ක්‍රියාත්ම කරන්න පන්තිය නායකේ ඒ හැමතිස්ස මනිත ලමයිට වඩා චුක්්ටක් අන්න කැපිලපේන්න ඉන්නවා එකිසිවරද දන්නේ ය කියන අන්න කෑගහන්නපා නකම් පන්තියේ දෙගෙන අපි වැඩක්කරවාන කියල ළමයිටක හසුරෝගෙනීන්නවා. ය තමයි ලීඩශිප් එද මේ කදාාග්‍රස්තේ ඉහළින්මතියන කොටට වැඩියාලෝකයක් ලැබෙන අන්න එයාගේ ප්‍රභාසන්ස් ලේෂණ ක්‍රියාවලි සිද්ධව වෙනු සෛල විභාජන වේගේ වැඩන ගහසීග්‍රේෙන් වර්ධනයව හැබයි කඳාගිස්සාාසන්න තවාතුවා වුත් මොකද වෙන්නේ අර ප්‍රධානා ග්‍රස්තයට අමතරවවානයකුත් අතුත් ක බාගැනීම සඳහ ප්‍රධාන අගිස්සත් එක තරග කරන්න පටන්ගන්න. එවිට අලෝකේ හැමෝටම බෙදිලෑනකොට ගහේ වර්ධනයමකුද වෙන්න අඩාලවෙේ. එඳ හැමතිස්සේම ගහේ අගිස්ස ඉහලින්මතියාගන්න උත්සාහ කරන ශාක ඒකට කියනවා යිපිකල් ඩොමිනන්සි අග්‍රස්ථ ප්‍රමුතාව. එන අග්‍රස්ථ ප්‍රමුකතාවය සඳහා කෞද්දායක වෙන් ඔක්සීනදායක එනම් මේ අග්‍රස්ථ ප්‍රමුකතාවේ කියනමු කද කඳාගරස්තය ආසන්නේ අතුඇතිවීම නිශේදනය කිර. එවගේ මොක්ෂී නදායක වෙන අන්න කක්ෂ අපි හම්බෙන පාර්ෂිකමුල් සැදීම ආන උත්තේජනය කිරීම සිද්ධ කමිතුරු ප්‍රධානකාරණ ගණනාව ්‍රබාවර්තී චල නැති කරන්න සෛී භාජනයේ දිරිමත් කරන්න ඉඩාමතරව ග්‍රස්ථ ප්‍රමුකතාවේ පවත්වා ගැනින් මෙ මේක්‍රයා සඳහා කෞද්ධයක වෙන් ඔක්සීන දායකත්වය සපේ අස්සේ සයිටොකයිනී අපි ගත්තායින් පස්සේ සයිටකයිනීන් වලට පුළුවන් සයිටකයිනීන්වල ප්‍රධානකෘත්තය තමයි අන්න ශාකවෘධිතාවය මකරන්නද ෘරදදිතාවේ සඳහා දායක වෙන වස්ගත ೈයිනීන් මගින් වයස්ගතවීම ප්‍රමාධකර. වයස්ගත වෙන කෙල කියන ವරද්දී තාව පැදිලිද ශාක වයස්ගත වීම කෙරෙහි සೈයිනීන් දායක වෙනවා දකිීනපුළ. ඉඩාමතරව ගලබරල ීජ පොෝහණ දිරිගන්වීම සිද්ධකරු.ැ තරව ස යි වලට පුළුවන් බීජ සුප්තාව ඇතිකරන්න පුළුව ීජ සුපතාව ඇති කරන කොට ाइ යිින් ගලිබරලින් බීජ ප රෝහණ දිරිගැන් වීම සිද්ධ කරු ඉඩමතරවන්න අපිටහම් මෙෙන සිකම් සිකම්ලේ වැදගත්ේ නො පසේ ජල හිගයක් තියනකොට ගැන මේ නියන් තත්ව වලදී වහින්න ස්ස නැති කාලිරිල ති බොත් පටිකාවලි ජල පිට වෙලා ශාක මැලවීමක් සිද්ධවෙ ඒ කලින් ලපිට වුනාට ශාකයට ජලය ලබා ගන්න පසේ ජලයනෙන් එන මුද වෙන ශක්ක මැලවීමකට ලක්වේ එඒන්න මුෝද කරලතින් මේ ඇපසිසික්කම්ලේ නිපදවෙලා අන්න පූටිකා වසාදැමීම සිද්ධක. ඇතරන්න අපි හම්මුණනා කවුද සික්කම්ේ පසේ ජලයෙහි ගියයක් තියෙනකොට ඇසිසික්කම්ලේ නිපද වෙලා පටිකාවහල්දා ඇතර පුටිකාවලින් අනවශ්‍ය විදියට ජලේපිට වෙන එක වලක් වල ශාක මැලවීම ආරක්ෂා කර එ නියන් ආතති සඳහන්ති යන අනුවර්තනය නියගේතතියන කොට නැතම් වියලි ලාලයක්තිය නොට ගස් විනාශවෙනයක වලක්වො ගන්න තමයි ඇබ්සිසි කම්ලේ මැදිහත්තේ. ඉට පස් අපි හම් වන කනතා ඇතිලි ඊළංක ශාකවර්ධක දරවට හම් වෙන ඇතිලි තිලින්වල ප්‍රධාන කාරණාවක් තමයි මේ පුෂ්පපිපීම උත්තේජනයක ඒතරක් නැවයි පඉද ප ඉදීම දිරිගන්ව දරුවු මතකතියාගන්න පළතුරු ඉදෙනකොට සයි පතුර ඉදෙනොට සුවදයිඒ හේතුව තමයි පළතුර ඉදෙනකොට බාෂපසීී රසසායනික දරක් බොහමයක් පිට වෙනවා දකින්නකොට ස් පශීලී රසායනික රබ බොහොම පිට වෙනවා දකින්න පුළුවන්ග ඒ අතරින් එක් කෙනෙක් තමයි ඇතිලීන් කිය එකොට මේ එතිලී පතුරු ඉදෙනකොට නිදහස් වෙන අන්නේ එතිලීන් වායුවට පුළුවන් අනෙකුත් පලතුරු නැත්තං අනෙකුත් පල ඉදීම උත්පේරණය කරන්න පුළු. ඇතු කහෙල් කැනක එක ගෙඩියක් ඉදිච්චගමන් මොකද වෙන්න අනයාග ඇතිලීින් පිට වෙන ඒතිලීන් වලට පුළුවන් ඒ හෙල්ලවරයේ අනෙකුත් ගෙඩි දීමේ ක්‍රියාවලිය උත්පේරණය කරන්න පුළු. ඇතුර කෙල් කැනෙ ඔන්න පලවිනිිය වෙර ඉදන ඇතර ඒ පලවෙනි ඇවරයේ තියෙන හැම ගෙඩියක්ම ඇතිලීන් පිදවනු ඒතිලීන් මක් කරනෝද දැ අනෙකුත් ගෙඩිවලට ලැබෙරු ඒ ගොල්ලන්ගේ තන ඉදීමේ ක්‍රියාවලිය වේගවත්තනෝ දකින්න පුරු එන පළතුර ගොඩක්ක එකක් ගෙඩියක් ඉදුනනම් දිච ගියට පුළුවන් අනිකුත් ෙඩ ඉදනෙ ම කරද. උත්පේරණය කරන්න පුළුවන් එනම් පල ඉදිීම උත්පේරණය කරනවා දකින්න පුළුවන්ද පැහැදිලිද. එනම් ඔන්නා අපි පැහැදිලි කරගත්තා අපිට හම්බවෙන ප්‍රධාන ශාක වර්ධක දරබ්ව්‍ය පහ කෞද ඔක්සීන ගලිපරලීන් හිටාමතරව සයිටකයිනී ඇබසිිකම්ලේ එතිලීන් කියන ශාක වර්ධක දරබ්වය මගින් මොනවාද සිද්ධ වෙන්න කියන කාර. පැදිද. අප ප්‍රශ්නහන් ශාකවර්ධක ද්‍රබ්්‍යවල භාවි්‍යයන් කෙටියෙන් විස්තර කරන්න කියක්ැ. කො ඔක්ෂීනවල භාවිතයන් ටික ගලිබරලී ඇබසික්කම්ල සයිටකායිනී ඇතිල මෙ මේගොල්ලගේ භාවිතයන් මොනවිදියටද ශාකවල සිද්ධ වෙන්නේ කියන. අප අමු පිතුරු පත්්‍රේ බල මෙන්න අපට හම්බෙන අ ඔබ ලියනකොට ලියන්න ගන්නන්න ශාකවල පවතින ප්‍රධාන වර්ධ කදර වෙෙ ඔක්සිීන ගලිබරලින් සයිටොකයින නැබ්සිිකාම්ලේ ඇතිලින් දැක්විය හැක පැදි ට පස්සෙි කියන ඔක්ීන් ප්‍රධානට හම්බේන ශාකවල ඉන්න්නෝලැසිදිිකම්ල අයේ අඒ කියලා කියන්නේ ටහම්බ ප්‍රධාන ක්ීනාකාරයක් නමින් ඉල් ම්ම් මේකේ දරුවන්ට පුළුවන් මෙන විදියට ඕකට එක තුකරන්න ශාකවල පවතින් ප්‍රධාන වර්ධකදරක්වෙෙ ලෙස ප්‍රධාන වර්ධ කදර වෙලෙස ලිබල सනීී ලිබල सනම්නසිකම්ले එතිල්ලි දැක්විය හැක දැක්විය හැ ඕකට ලකුණු දෙන්නේ ො ලකුණ දෙන්න ඇයි එතොර මේකෙත් තන්න ඔක්සිීනවලට ලක්කුණක් දෙන්න ගිබර ලීන්වලට දෙන්න සයිට කයි ඉන්වලට දෙන්න ඇබසි කම් ලට දෙන්න ඇතිලි ඉන්වලට දෙන්න කියෙලා අපපෝම තැන්වල ඔක්ෂීනොට ආය දෙෙන්න සයියිනන් වලට ආයද හෙම දෙෙනව එහෙම ලකුණු දෙන්න මේකරකක් අපේ නිකන් රචනා ප්‍රශ්නය ලක්ස්සනවෙන් අපි ඉස්සල්ලම ලියනුවන් ශාකෝල හමුවන ප්‍රධාන වර්ධ කදරක් වෙලෙස ඔක්ීන ගලිබරලීන් සයිටකයිනී ඇම්සිික්කැසි එතිලීන් දැක්විය හැ අ ප්‍රධානවර්ධක දරවවයක් ඔක්සිීනවේ අන්නට එනවු ලකුණහම් වෙනෝ සයිල දික්වීම උත්තේජනය කරනු දික්වීම තිබ්බනල් ලකුණක් කම්බෙනු අග්‍රස්ථ ප්‍රමුකතාවේ පවත්ත ගන්න දායක වෙන ආවර්තී චල නැති කිරීම යාමනය කරනුන්න පත්‍ර චේදනයේ නිශේදනය කරු පත්්‍ර චේදනයේ නිශේදනය කරනු එකට දරුවන්ට ලියන්න පුළුවන් චේදස්තර සෑදීම නිශේදන චේදස්තර සෑදීමන ශේදනයන් පත්තර චේදනය ම කියල දමකක්ද මේ කියල පත්ර චේදනය නැත්තම් චේදස්තර සෑදීම කියන්නේ දරුවුණේ මේ කඳක් කඳත් එක සම්බන්ධ වෙලා තියෙන මේ පත්තරයක් වෙන්නක් පුළුවන් එමත් නැත්තම් පුුෂ්පයක් වෙන්නත් පුළුවන් එමත් දත්තං යක් න්න පුු ඔබ දන්න පත්තරත් වැටරු පුෂ්පත් දස්වොලි වැටරු. පලත් වැටනු ගෙර අග අගැහේ අන්න කොල වැට ඇද. බටන කො වැටි. මල්විි පිච්චාම ඔය හැම මලක්ම ගෙටිය බවට පත්තෙනද. නෑ බහෝ මල් පැටල. හරි පළ බවට පත්වනා කියන්නකු ඒ හම අම්ඹගෙඩියක්ම මෝරල විශාලම් ගෙඩියක් බෝවට පත්තවෙ හදනෑ පොඩි පොඩි අඹගෙට ඕන තරා පැටිය. පැහැදිලන් ඉපදින හැම දරුවෙක්ම මේ අවුරදු හැත්තෑවක්කසුවක් ජීවත්යෙන්නේ සමාරය උපදේදිවත් මැර. සමාර ඉපදිලා දවසයින් පැදිලි ොම කියන්න පුළුවන් මාසයයිඉන මස දෙකයිඉන්න සමාර අන්නනේ පහයින්න හම අපි දන්නවානයක සමහරය පවුදු සීය එනකම් ඉඳල අමර මේකත්ත එහෙමම කෝමද වෙන් මෙන මේ පත්තර පල පුෂ්ප මෙ මේ ගොල්ල ඔක්ෂීන නිපද මේ ඔක්ෂීන එවනවා මේ ගුරුන්තේ දිගේ ගුරුන්තේ දිගේ කඳ දක්වායව ද හැමතිස්සම මේ ක්න නිපදවනඕන අන්න මේ කඳයි පත්්‍රයි අතර නැ කඳයි පුෂ්පයයි අතර නැත් කඳයි පලයයි අතර ඔක්සීන අනුක්‍රමණයක් මේ දීර හැමතිස්සමගේ ඔක්සනදී ක්සීන තියෙන හින්ද මේ පත්තර වැටෙන්නේ පුෂ්ප වැටනෙත්න පල වැටනෙත් නෑ හැබැයි ඔක්සිහින නිපදවෙනයක නතර වුණු මෙන මේ පත්තරය එමදම් පුෂ්පේ එදම් පලේ කඳට සවිවෙලාතියන්න තැන කඳට සවිවෙලාතියන තැන අජීවී සෛලස්තරයක් හෙද जीी सैස්තරය තමයි අපින්නේ मකක් च කරන්න දरमाමොක आजी साइස්තර හැ ප වැක पुष්पයක්ना प වැ ලप පලයක්ना पල වැට එතුර චේදස්තර සෑදීම නිශේදනය කරන්න පුළුවන් කාඩද ඔක්ෂීන වලට ක්ීන චේදස්තර සෑදීම නිශේදනය කරන්න ඔක්සීන පත්ර චේදනයේ නිශේදනය කර ප චේදනය කියන්න දරුවනේ චේදස්තර සෑදීමයි නිශේදනය කර ඒතරන්න මේ කැම්බියම ක්‍රියාකාරිත්වය ප්‍රේරණය කර මේ මුල්වර්ධනයඒවගේම පළවර්ධනය ප්‍රේරණය කර න්නඒටික ඔක්ෂීන සම්බන්ධයෙන් අපි දැනගෙන තියෙන්වා සයිල දික්වීම අග්‍රස්ස ප්‍රමුකතාවේ පවත්වවා ගැනීම ආවර්ථී චල නැති කිරීම් අන්න පත්්‍ර චේදනත්තං චේ දස්තර සෑදීමන ශේදනය කිරීම් කැම්බිය මේ කක්‍රියන් කාරිීත්වය පේරණය මුල්වර්ධනය අන්න පේරණය කිරීම ඊට පස පට හම්බෙන සයිට කායිනීන් මෙතන දිල කුණා දෙදවන දරුණය එයින්දයි මංකිවේ මෙතනදී මෙතනදිදීලා කාය මෙතන දිත් දෙන්නේ නෑ හෙම දෙන්න දෙපාර කරලා කුණක් දෙන්න පැදිලි නම් මේ සයිටකායින මනෝද කරන්න බලන් පොරෝහවර්ධනය දියුණු කරන අග්‍රස්ස ප්‍රමුකතාවේ නිශේදනය කරනු අග්‍රක්ෂ ප්‍රමුකතාවේ නිශේදනය කර මේ අග්‍රස්ස ප්‍රමුකතාවේ පවත්වවා ගැනීම මේකැන අතු ඇති වෙන්න දෙන්න හැබැ මෙයා තු තිවෙන්න දෙරු ඇතු ඇතිවීම උත්තේජනය කර උෘධිතාවය පමා කරනොම් වයස්ගතවීම පමා කර වස්ගතවන පමා කරනෝ දකින තුළු. අ සයිල විභාජනය ප්‍රේරණය කර සೈ විභාජනයේ ප්‍රේරණය කිරීම සිද්ධ කර. අප මීං කොඩසරම කද තියෙනකිල මේ ලිබරලි ම්ලි න ලිබරලීන් කියනෙ එක ඒක ලකුණක්ද කඳන් දික්වී මමුක්තේ ජනය කරනු අ බීජ පරෝහනය දිරිගන්න නොම් බීජ පරෝහනයේ දී එන්සයිම සක්කරීිය කිරීම නැත්ත බීජ පරෝහනය බීජපරෝහනේ දිරිගන්වම් බීජ පරෝහණේ දිරිගැම්බී නැත්තම් බීජ පරෝහණය උත්තේ ජනය කිරි පැදි. ඇප්සිසික් කම්ල ලකුණක් දේ. බීජපරෝහණය නිශේදනය කරවා. බීජ පරෝහනය නිශේධනය කර. දරුව කෝකට ලියලන බීජ සුප්තතාවේ ඇති කරනෝ කියල් බීජ සුප්තතාව ඇතිකිරී ඒත් ලකුණු දෙ බීජ සුප්තතාව ඇතිකිර පැදි ජලහිගතත්ව වලදී මංකුවේ නියංනාතති වලදී පටිකා වැසීම ප්‍රේරණය කරන නියන්තත්වලදී කටිකා වහලදා අංකුරවර්ධනය නිශේදනය කර අංකුර ඇතිවෙන්න දෙන්නේ කැම්ිය මේ ක්‍රියාකාරීත්වය නිශේදනයකර කැම්ිය මේ ක්‍රියාකාරිීත්වය බලන්න ඇ්සිසික්කම්ල ලියන්න පාදරුව ABCඒ කියල ලියන්න පා විභාගට අපිට දෙන්න පුළුවන් ඔය විදි. ABC වල ක්‍රියාකාීත්වයන් දෙක් දක්වන්න කියලා විභාගෙදී අපිට ප්‍රශ්ටයක් විදියට දෙන්න පුළුව කියන්න ඇ්සිසික් කම්ලේ හැබ අපි ලියන කොට අන්න ඇබසිසික්කම්ලේ කියලම ලියන්න පුරුදු වේ. ඔබ එකතැනක සිංහලෙන් ඇබ්සිසිකම්ලේ කියල ලියල වරහනක්ක තුළේ ABC කියල දාලා ඊට පස්සෙ ඔබට නැවත ඇබසිසි කම්ල ලියන් නඕනොවුලො ඒබ කියල ලිය එමතන දදි ධදාර රා ප්‍රශ්ක උත්්‍රයක්ක්ලියාවු ගන්න කොම ඇබසි කම්ලේ අන බීජපරෝහණයේ නිශේධනය කරයි ි තන ඇබ්සික් කම්ලය කියනකට BA කියලාවරහණකතුර දැම්ම. ඊට පස්සේ ඔබට අයිලියනකොට ABCABඒ මගින් පසේ ජලහිගේයක් පවතිනකොට නැත්තත් නියන් තත්වලදී පුටිකා වසාදැමීම සිදු කර අප ඔට ලපලා ABCඒ මගින් අංකුරවර්ධනය නිශේ දැනකට හෙමලිියන්න පුළුවන් හැබැයි ඇබ්සිසි කම්ලේ කියලා නොකයා ABCABඒ කියලල යන්න යන්න පැදිලින්න ಪಸ್ಪಿಡ ಬೇ ವಸನ ಶಾಕ ವರ್ದಗ ದ್ರವ್ವ ඇತಿಲ್ಲಿ ಬಂಕಿವು ಪಲೆ ದ ಮೇದಿ ತಿ ನತುಳು ವಾ್ಪಸೀಲಿ ದರ್ ಬಹಮೆಯ ನಿಪದವನ ದಕಿನ ಪುಲವಗನ ದಂ ದಿಕ್ವಿಮ ತ್ತಯಜನೇರನು. ಎತಿಲಿನ ವ್ಡ ಪುಲನ ಕಂದಂದಿಕರ ಪಲ ಇದීම ್ರೇರಣೇಗ කರನು ಪಲතුರು ಇದಮ ಪ್ೇರಣೇ කರನು. ಉಸ್ಪ ಪಿಪಿීම ಪರೇರಣೇಗರನು. පත්‍ර චේදනය ඇතන් පලචේදනය ප්‍රේරණය කර එක කියන්නේ චේදස්තර සෑදීම ප්‍රේරණය කර දම් මේක දිහා බලපුහාම අපිට පේනොමයකෙදී සමහර අපිට මේ කුෂිකර්මාන්තයේදී යොදාගන්න පුළුව පලතු රිදවන්න ඕන්න අපිට ඇතිලීන් පාවිච්චි කරන්න පුොළු පළතුරිදවන්න ඕන්න ඇතිලීන් පාවිච්චි කරන්න පොළු. අපිට මල්පිපීම පේරණය කරන්න ඕන්න අපට ඇතිලීන් පාවිච්චි කරන්න පුොළු උදාරණය එකදර අප අන්නාසි වගාවක් කරයි යනවන අාසිගස් හැදිලා වර්ධනය වෙනකොට මේ හැම්ම අන්නාසිගහකම ල් හදාගන්න ඔන්නන් එකවර අපට පුළුවන් මේ ජාති වර්ධකදරවවයක් පා විච්චිකර එවිට මේ හැම්මක් ගහක්ක මොමුකුද වෙන්නේ එක වර මල්පිපෙල් හද එක වර මල්පිපෙනවා කියලා කියන්නේ එකවර මේවා වර්ධනය වෙනෝ අපිට එකවර අස්ව ඇන්න ලබාගන්න පුළුවන් කබලයි එම නැතැන් අපි අක්කරේ අන්නසි වගාවක් කර පුහම් මේක සමහර්තැන්වල අන්නසි පැල පීදිල විඩි හැදිලා සහරන්න අසි ගස්තිනවතාම පීදිලා නෑ. එහෙමනතින් අපට එකවර ලොකු වස්වැන්නක් ගන්න හම්බ වෙන්නේ හෙදේ ඒ ආර්ථික පතිලාබේ ලබාගන්න අපිට ශංකවර්ධක දරවව්‍ය පාවිච්චි කරන්න පුුවන් අන්න මේ හැම්ම ශාකයකම්ම එකවර අන්න මල්පිපීමී ක්‍රියාවලිය උත්පේරණය කරන්න ශංකවර්ධක දරව්‍ය පාවිච්චි කරන්න පුුව. පලයිදීම පළතුරු විදියෝනක අන අපට පේරනය කර ඇතලින් පාවිච්චි කරතුලා මේ පත්ත්‍ර පල චේදනය ප්‍රේරණය කරන්න දවදාහරණයක් විදියට අපිගම්මු ලෝකේ තියෙනවා මහා දැවන්ත මිදිවතු මෙවල මේ මල්පිපෙන කාලෙට මල්පිපෙන කාලට අ සැහැල්ලු කුඩා ගුවන්යාානයක් ආධාරේ මේ මල්පිපිච්ච ම ශාකයට ශාකවර්ධක දරබ්ව ස්ප්‍රේකරගෙනය එදකොට මොකද වෙන්නේ අපි මේ මල්වලට ස්ප්‍රේ කරන ශාක වර්ධක ද ර්‍ය චේදස්තර සෑදීම පමා කරන වර්ධක දරබ්‍ය එදට මොකද වෙන්නේ දැ මල්වල චේදස්තර හැදන්නෑ කියන්නේ මල් වැටෙන්නේ මල් වැටෙන්නේ කියන්නේ මල්වල පරාගනය සඳහා වැඩි අවස්ථාවක් ලැබෙනු එහින්දා අස්න්න මොකොද වෙන්නේ වැඩිවෙනවා දකිීන පු ත්‍රස්වන්න වැඩි කරගන්න පුළුවන් අපිට මේ ක්‍රියාවලිය මගේ යි දැම් මිදි හැදිල මිදි අස්සෝනුනෙලන කාලය කියලෙහිතන් එවිට මොකොද වෙන් මිදි අස්ෝරනනල්ල කාලේ වෙන කොට මකොද වෙන්න අන්න මිදිිත් එක්ක අපි යන්තරාණුසාරයෙන් තමයි මේ මිදි අස්වරු නෙලන්නේ අපට ගිහිල්ල කතුරක් කරංගිහිල්ලා එක මිදිවල්ල කපල වට් ගකරදා ගන්න තවේක් කපල වටිය කරදා ගන්න හෙම කරන්න මේ අකර දස්ගානක මිදිී පත්තක එම මිදික පන්න බෑ එම අන්ත්‍රරයක් මගින් තයි මේ අස්වන ඔක්කෝ මක්කරණද නෙලා ගැනීම සිද්ධකරන්න හැයි පපඩි ැටලුවක්මතුව මේ අන්තරයක් මගින් මිදි අස්වනු නෙලන කොට මිදිවල පත්රත් කැඩිලා යන්තරයට එකතුව. මිදි එක්ක මේ පත්්‍රති යන එක කරදර එයින්ද අපි කරන්න මක්කරන එකද මිදි ගෙඩි හැදිලේ වරුණයි පස්සේ අපි මේ වගාවට සම්පූර්ණයෙන් ස්පේකර නොමනව දර සහල්ල ගුවන්නේ අනේ පාවිච්චි කරල මෙ චේදස්තර සෑදීම දිරිගන් වන ශාකවර්ධක දරක් කතිම වද පවතින උනුතර දම්මකොදන් අන මිදි වගාවට මේ යොදපු ගබන් පත්්‍රටික හැලිලෑ දැන් තියෙන වගාවේ ද තරයි යන අස්වනු ලීමමක්කය නොද ඩ පහසුව. එම් අපිට පුළුවන් චේදස්තර සෑදීමන්න පේරණය කිරීම කරත කොඩ මේක ඇතුළ තියනවා කාර්ණාටිකක් මේ ශාකවර්ධක දරව පහය තුළ තියනෙනවා කෘසිිකර්මාන්තයේදී මේ ගොල්ල යොදාගන්න පුළුවන් අවස්ථාටිකක් ටපෙන් ඊලග ප්‍රශ්නයහන්න එක. ඒකට පිළිතුරක් ගොඩ්නග ගන්නන්න මේ තියන දැනුම අපිට පාවිච්චි කරන්න. නඔන්න පී දෙවනි කොටස පැහැදිලි කිරීම කරගත්තා මේ ශාකවර්ධකදරක්වය පහේ ඔොක්ෂීන ලිබරලීන් සයිටකායින ඇබ්සිිකම්ල එතිලීන් කියන පස් දෙනගේ ක්‍රියාකාරීත්තුවය පිළිමඳව අපි හොයලබැල්. එන අපේ ප්‍රශ්ි තුන්ගෙනනි කොඩ සක්කා අපිටහම් වෙනවා ඒ තුන්ගනි කොටස තමයි ශාක වර්ධකදරක් වෙවල කුෂිකාර්මික යෙදීම් සැකවින් විස්තර කර. අපි දන්න කුෂිකර්මාන්තයේ දී අපිට ඕන වෙන එකක් තමයි මේ ශාක මුල්ලද්දවාගැනීම සඳහා පිට වර්ධග ද්‍රව්‍ය පාවිච්චි කරන්න වෙන. ශක මුල් ලැද්දවීම සඳහා ඒවගේ අපට බීජ පරෝහණය සඳහා බීජපරෝහණය සඳහා අපට වගාවක් සඳා බීජටී ගත්තයි පස්සේ මෙ බීජ පරෝහණය උත්තේජනය කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ශාංක වර්ධකදරම් ඒතරන්නේවෙයි චේදස්තර සෑදම් චේදස්තර සෑදීම අපට ඔන්නං පමා කරන්න පුළුවන් ඒමත් නැත්තං අපිට පුළුවන් වගේ වැටික හළලදා චේදස්තර සෑදීම උත්තේජනය කරන්න පුළු එත්තක කඳංවර්ධනය කදන්වර්ධනය උත්තේජනය කරන්න පුළුඒ වගේම පුෂ්පපිපීම අන් උත්තේ ජනය කරන්න පුොළු අප පුළුවන් මකරණද අන්න මේ පුෂ්පිපීම උත්තේ ජනය කිරීම සිද්ධ කරන්න හොළු. එවගේ ප ඉද ප ඉද උත්තේ ජනය කරන්න පුොළු ප ඉද උත්තේ ජනය කිරීම කරන්න පුො. ඒ තරක් නෙමෙයි සමහර කෘතිම ශාක වර්දක දරම් වෙතියන. වල්පැලෑටි නාශක විදියටත් යොදාගන්න පුළු වල්පැලෑටි නාශක ලෙස යොදාගන්න ළ මේකනම් ඔගුලන්ත සිලවස්සේගේ ලොකුවට සාකච්ඡා කරන්න නෑ. වල් පැෑටි නාශක විදියටත් පාවිච්චි කරන්න පුළුවන්කමතියෙන සමහර්ෂාක බර්ධක ද මටික හෙනම් අපි කිය නොමනද. මේ ශාක වර්ධක දරබෙවල රෘෂිකාර්මික භාවිතය විස්ර නෑ ොට බලන්න කෘෂිකාර්මික භාවිතයන් විස්තර කරන්න කිුවයයි පස්සේ මෙන්න අපිට හම්බවෙන ඔොයිට අදාල කිිළිතු. ක්ීන මගින් ක්ීන මගින් කඳ කැබලිවලින් මුල් ඇද්දවීම ප්‍රේරණය කිරීම කර ඔක්ෂීනවලට පුළුව මෙ ආගන්තුක මුල් සැෑැදීම ප්‍රේරණය කර දපි සාමාන්‍ය කරණ එකක්නේ ඔය අතුක ඇල්ලක් කරගෙන ඒ අතුක ඇල්ල කපල එක මුල්ලු අදවා ගැනීම ප්‍රේරණය කරන්න නම් අන් අපිට පුළුවන් ගන්න කෝමාරිකා වගේ එකක් කරගෙන මො කෝමාරිකා පිතික ඇල්ලක් කපල ඒකෙන් කෝමාරිකායි දිියරේටික අරගෙන එ නානුටිකක් අපිට මේකේ ආලේප කරන්න පුළු. එවිට මුල්ලෙද්දීම අන්න උත්පේරණය එනම් මේ ක්ෂීන වලටත් මේ වැඩේරන්න පාතනෝත් පලනයේ සඳහා අන් ඔක්ෂීන භාවිතා කරන්න පුළුව. ඒනේ බීජ රහිත පල ඇති කරග පාතනෝත් පලනයේ ස බීජ රහිත පල ඇති කරන්න අපට ඔක්ෂීන පවිච්චි කරන්න පුළ. වල් පැලෑටි නාශක විදිට යොදන්න පුළුව. සයිඩොකයිනීන්වලට පුළුවන් ද මේ ෘ්ධිතාවය පමා කරන්න. අන්න ඒ පාවිච්චි කර ළමේ කැපූ පත්තර එවගේ මල්වල නැවම් බව පවත්ත ගන්න පාවිච්චි කරන්නකො. අපේ පුළුවන් සයිටකයිනීන් මක් කරන්න දමේ ගුඩක් වෙලාට අපි මේ සැරසිලි සඳහා ලංකාවින් පිටටයවනවට ඕනු තරම් මල්වර්ග සහ කොළවර්ග මෙන මේවල නැවුම් බව පවත්ත ගන්න අපිට සයිටකයිනීන් පාවිච්චි කරන්න පුළුවන් මොකදදයාගේ ගුණේ අපි මෙතනදි පාවිච්චි කරන්න මෙතද අපි පාවිච්චි කරන්නේ වෘධතාවය ප්‍රේරණය කිරීමේ ගුණය තමයි අපි මෙතනදි පාවිච්චි කරන්න ආන් පැදිලි. එවගේ ගලිබරලීන් ගලිබරලීන් වලට පුළුවන් බීජ පරෝහණය උත්තේජනය කරන්න ඒ අපට බීජවලින් පැළලබාගෙනීමේ ක්‍රියාවලේදී මේ බීජ පරෝහණයේ දිරිගන්වන්න අපට ගලිබරලීන් පාවිච්චි කරන්න පුළුව පැදිලි. එවගේම ම් දික්වීම ප්‍රේරණය කරන්නත් ගලිබරලීන් පාවිච්චි කරන්න පුළු පැදි. ඒවගේම ගිබර ලීන් වලට පුළුවන් පාතනෝත් පලනය ඇති කරන්නත් පුු. පලඉදීම ප්‍රේරණය කරන්නට එතිලීන් පාවිච්චි කරන්න පුළු. පඉදීම ප්‍රේරණය කරන්න අපට ඇතිලීන් පාවිච්ි කරන්න පුු පැහදිලිද එතර මේ කාරනාටිකත් එක්ක අපට එකක් ගන්න ුව මතරද උප පිපීම උත්තේ ජනය සඳහා සඳහාද කාවද ගන්න පුලෝ ඇතිලී ඇතිලී යොදාගත ඇතර ඔන්න ඒටික තමයි අපිට හම්බවෙන්නේ ෘෂිකාර්මික භාවිතයන් කාගිද අන්න අපිට හම්බවෙන මේ ශාකවර්ධක දරබ්‍යවල ෘෂිකාර්මික භාවිතයන් ටික තමයි අපි මේ සාකච්ඡා කරලා අවසන් කර. පැහැදිලිද අන් රබලන්න එක ප්‍රධානකාරණාව කෝම මෙතන පොයින්් හතලියක් තේනෝ දරුවන්ට අන්න ලකුණු ලැබ් ඒ රචා ප්‍රශ්නයට කරුණු හයක්ති මැහදිල කරුණු හතලියකින් සමාන්විත රජානා ප්‍රශ්නයයක් ක පිවසාකච්චා කරලා අවසන් කර හිළඟ ප්‍රජනා ප්‍රශ්ටින් අපි නැවත හමුවයි. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩපි ඩුකේෂන් යු නාලිකව සස්ටරයි් කරන්න අලුතෙ චනලේ එකතුවෙන පාටම් මාලා තැන ගන්න. බෙල්පත්න කොබල තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකම් ඔන්ලයින් පාසල ඩප ඩිකේශන්